ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ පුණ්‍යවන්ත වූ වස්සාන කාලයයි. උතුම් ගෞතම බුදුසසුනට නිකලෙස් උත්තමයන් වහන්සේලා වැඩි වශයෙන් දායාද වුණු මේ පුණ්‍යවන්ත කාලය තුළදී පින්වත් ඔබ වෙනුවෙන් මේ විශේෂ සාකච්ඡාව අප අද දිනේදීත් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. පින්වත් ඔබ දන්නවා මේ සාකච්ඡා මාලාවේ අද අපි මුණගැහෙන්නේ හත්වන සාකච්ඡා විදිහට. මීට කලින් සාකච්ඡා වට 6කට පින්වත් ඔබ මුහුණ දීලා තියෙනවා. අහලා තියෙනවා, දැන හඳුනගෙන තියෙනවා සහ මේ සාකච්ඡාවේ අපි කතා කරන්නේ මොනවද කියන කාරණය පින්වත් ඔබ වටහාගෙන තිබුණා. ඒ නිසා අද දිනේදීත් අප සූදානම් හත්වන දිනයටත් මේ ප්‍රියවර ඔබ ඉදිරියේ තබන්නට මේ විශේෂ සාකච්ඡාව සමගින්. පුණ්‍යවන්ත වූ වස්සාන කාලය තුළදී අපි වැඩි වශයෙන් දහම පිළිබඳව කතා කරන, වැඩි වශයෙන් පින්දහම් කරන්නට යොමුවන කාලයක් විදිහට මේ කාලය අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම තමයි පිරිසුදු බුදුදහම ඔබේ ජීවිතයට අවබෝධ කරගන්නා කාලයක් බවට මේ කාලය පත් කර ගැනීම ඉතාමත් වටිනවා. ඒක තමයි පින්වත් ඔබට මේ කාලය තුළ කරන්නට තියෙන හොඳම දේ බවට අපට හිතන්නට තිබෙන්නේ. ඒ නිසා අද දිනෙදිත් අප සූදානම් පින්වත් ඔබ වෙනුවෙන්ම ඔබට දැනගත යුතු කාරණා පිළිබඳව අද දිනෙදිත් සාකච්ඡා කරන්නට. ඒ සඳහා මහමෙවුනාව භාවනාස්කවාසී පින්වත් ස්වාමින් වහන්සේ අපේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට සිටිනවා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා අද දිනෙදී අපේ උතුම් සාකච්ඡාව සඳහා. රහතන් වහන්සේ කියන වචනය පින්වත් ඔබ අහලා ඇති, ඕනෑ තරම් අහලා ඇති. විශේෂයෙන්ම බුදුදහම පිළිබඳව කතා කරද්දී, ධර්මදේශන අපේ සවන් යොමු කරද්දී, ධර්මයේ කියවද්දී, ධර්මයේ අවබෝධ කරගනිද්දී මේ රහතන් වහන්සේලා කියන වචනය අපි කොයිතරම් පාවිච්චි කරලා ඇද්ද, භාවිත කරලා ඇද්ද? හැබැයි මේ සුන්දර වචනය කියන්නට තරම් පින් කරපු අප අද දිනේදී මේ උතුම් අරහත්ත්වය පිළිබඳව කතා කරන්න සූදානම්. ෂණ සම්පත්තියෙන් වැඩිම වූ දුර්ලභ වූ කාලයක වැඩි වශයෙන්ම ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලාගත් පිරිසක් විදිහට තමයි මේ අරහත් උත්තම මුනිවරුන් අපිට හඳුනා ගන්නට ඉඩකඩ ලැබෙන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විටක ධම්මපදයේදී දේශනා කරනවා ස්වර්ණ හංසයන්ට සමාන කරලා. ඒ තරම් සැහැල්ලුයි, ඒ තරම් නිදහස්, ඒ තරම් සරලයි. විල අතහැරලා ඕනෑම මොහොතක යන්න පුළුවන් වගේ මේ උතුම් රහතන් වහන්සේලා මේ සියල්ල අතහැරලා නිවන අවබෝධ කරගෙන සිටිනවා. එවන් වූ උත්තමයන් වහන්සේලා පිළවඳවයි අද දිනේදීත් අපේ සාකච්ඡාවේ තොරගුළු අප විවර කරන්නේ. එසේනම් පින්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේකින් අනුකම්පා සහිතව අපි පිළිතුරක් අපේක්ෂා කරනවා අද දිනේදීත් මේ සාකච්ඡාවේ මම අහන සදහම් ගැටළු වලට. පින්න ස්වාමීන් වහන්සේ, එනිසා මම කැමතියි අද දිනේ දැනගන්න අපි පංච උපාදස්තන් කන්දයන් කොයි ආකාරයෙන් අවබෝධ කරන භික්ෂුවක්ද අරහත්ත්වයට කරා ගමන් කරන්නේ කියන ප්‍රශ්නය මම ඔබ වහන්සේගෙන් මුලින්ම අහන්න කැමතියි. මොකද අරහත්ත්වයට කරා ගමන් කරන භික්ෂුන් වහන්සේලා පිළිබඳව බුද්ධ ශාසනය තුළ අපි ඕනෑතරම් අහලා තියෙනවා. ඒ උත්තම මුනිවරයන් පිළිබඳව අපි ඕනෑතරම් කතා කරලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් යුතුවම පිළිතුරක් අපේක්ෂා කරනවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි හැම දෙනාටම. පින්වත් මහත්මයා, අපි දැන් කතා කළා මේ රහතන් වහන්සේ පංචඋපාදානස්කන්ධේ කොයි විදිහට දැකලාද අරහත්වයට පත්වන්නේ කියන කාරණේ අපි කතා කරන්නේ. ඊට කලින් පින්වත්නි, මා කියන්න කැමති රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධෙන් නිදහස් වෙච්ච උත්තමයන් වහන්සේ නමට කියන නමක් රහතන් වහන්සේ කියන්නේ. එතකොට සාමාන්‍ය ලෝක සත්වයා අපි ගත්තොත් පංච උපාදානස්කන්ධින් නිදහස් වෙලා නෙමෙයි ඉන්නේ. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධින් නිදහස් වීම තුල තමයි අරහත්වයට පත් වෙන්නේ. ඒකෙදි මහත්මයා, මේ පංච උපාදානස්කන්ධින් නිදහස් වෙනවා කියන එක සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන පහසු දෙයක් නෙමෙයි. ඒක මේ ලෝකේ තියෙන දුෂ්කරම දේ කිවන්ට වරදක් නැහැ. එතකොට දැන් අපි පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ
උන්වහන්සේ ඒකෙදි වදාරනවා කාරණා පහක්. ඒ පංච උපාදානස්කන්ධය කියන වචනේ හැදිලා තියෙන්නේත් මෙහෙමයි. පංච කියන්නේ පහ. ඊළඟට උපාදාන කියලා කියන්නේ එතනදී බැඳී ගියා කියන අර්ථය. තව විදිහට ගත්තොත් ග්‍රහණය වුණා. ඊළඟට ස්කන්ධ කියලා වෙනම බුදුරයන් වහන්සේ විස්තර කරනවා. ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධ කියන වචන තුන එකතුලා තමයි පංච උපාදානස්කන්ධ කියලා අපි කියන්නේ. එතකොට දැන් මේ සංසාරගත සත්‍යයා දුකට අහු වුණා කියලා කියන්නේ, දුකෙන් නිදහස් වෙලා නැහැ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් යුතුව ඉන්නවා. ඒ කියන්නේ දිගින් දිගටම පංච උපාදානස්කන්ධයකට අසු වෙලා උපතක් කරා යනවා. එතකොට කෙනෙක් අරහත්වයටපත් වෙන්න නම් ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න නම් පංච උපාදානස්කන්ධයේ පිළිබඳව දකින්න ඕන. ඒ පංච උපාදානස්කන්ධයෙන් තමන්ගේ සිත නිදහස් වෙන ආකාරයට ඒක අවබෝධ කරගන්න ඕන. අන්න ඒකෙදී බුද්ධ දේශනාවේ තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධයේ අවබෝධ කරගන්න ඕන ආකාර පහකි. ඒ තමයි පළවෙනි ගුණ දේශනා කරනවා. එයා පංච උපාදානස්කන්ධයේ ආස්වාදේ අවබෝධ කරගන්න ඕන. ඊළඟට එයා අවබෝධ කරගන්න ඕන පංච උපාදානස්කන්ධයේ ආදීනවේ. ඊළඟට නිස්සරණේ. එතකොට උතන කාරණා තුනයි. ඊට කලින් තව දෙකක් වෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධී සමුදය අවබෝධ කරන්න ඕන. ඒක තමයි ඇත්තටම පළවෙනි තියෙන්නේ. ඊළඟට අස්තංගමේ අවබෝධ කරන්න ඕන. එතකොට සමුදය කියන්නේ දිගින් දිගට පංච උපාදානස්කන්ධයක් හට ගන්න ආකාරය. ඒකට කියනවා සමුදය කියලා කියනවා. අස්තංගමේ කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම නිරුද්ධ වෙලා යන ආකාරය අවබෝධ කරනවා. එතකොට මේ අවබෝධ කිරීම තුළ ඒක නිරුද්ධ වෙනවා. ඒක කියනවා අස්තංගමය කියලා. එතකොට ආස්වාදය කියලා තව එකක් තියෙනවා. ආදීනවය කියලා තව එකක් තියෙනවා. නිස්සරණ කියලා තව එකක් තියෙනවා. මේ ආස්වාද ආදීනව නිස්සරණ කතා කරන්න කලින් අපි පංච උපාදානස්කන්ධය ගැන ඒ කියන්නේ කෙටියෙන් හරි යම්කිසි වචන කීපයක් අපිට කතා කරන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේදී උන්වහන්සේ දේශනා කරන්නේ පළවෙනි උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක තමයි වේදනා උපාදානස්කන්ධය. තුන්වෙනි එක සංඥා උපාදානස්කන්ධය. හතරවෙනි එක සංඛාර උපාදානස්කන්ධය. පස්වෙනි එක විඥාන උපාදානස්කන්ධය. එතකොට දැන් රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ පිටවත්නි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා මේ සතර මහා ධාතුගෙන් හටගත්ත දේට රූපය කියලා කියන්නේ නැසී වෙනසී යන නිසා රූපය කියලා කියන්නේ. එතකොට අපි ගත්ත සතර මහා ධාතු කියන්නේ මේ ජීවිතෙත් එක තියෙනවා මහත්ය ගොරෝසු දේවල්. ඒ කියන්නේ පොළොවට පස්සලා යන තද ස්වභාවයෙන් යුතු ගොරෝසු දේවල් මේ ජීවිතෙත් එක තියෙනවා. දැන් අපේ ජීවිතය ගත්තොත් අපේ ජීවිතේ අපේ ශරීරේ හැදිලා තිනු කෙස් වලි, ලොම් වලි, නියපොතු, දත්. ඊළඟට මේ ශරීරය ඇතුලේ තියෙන මාස් ඇටසැකිලි තියෙනවා. නහරවල තියෙනවා. මේ වගේ මේ ශාරීරික තියෙනවනම් යම් ගොරෝසු ස්වභාවයෙන් යුතු, තද ස්වභාවයෙන් යුතු, පොළොවට පස්සල යන ස්වභාවයෙන් යුතු දේවල් මේවට කියනවා පටවි ධාතු. ඒ වගේ තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වැගිරිලා යන දේවල්. දැන් වැගිරිලා යන දේවල් කියන්නේ මේ ශරීරයේ තියෙනවා පිත. ඊළඟට සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, වුරුණු තෙල්. එතකොට මේවා ශරීරයට උමනා දේවල්. එතකොට ඉවෙන් ශරීරය හැදිලා තියෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා දැන් එතකොට වැගිරිලා යන දේ ගැන අපි කතා කරානේ. වැගිරිලා යන දේට තමයි කියන්නේ ආපෝ ධාතු කියලා කියන්නේ වැගිරිලා යන දේට. ඊළඟට උණුසුම් ස්වභාවයට ඇති දේ තියෙනවා. ඒකට කියනවා තේජෝ ධාතු. ඊළඟට හමාගෙන යන ස්වභාවයෙන් යුතු දේ තියෙනවා. ඒවට කියනවා වායු ධාතු. මෙන්න මේ සතර මහා ධාතුකෙන් හටගෙන තියෙන්නේ රූපය කියන එක. එතකොට මේ රූපය හරි ඉක්මනට නැසී වෙනසී යන එක. දැන් අපි දන්නවා අපේ ජීවිතය ගත්තොත් එහෙම මේ ජීවිතේට ඕනම වෙලාවක අනුතරක් වෙලා නැසී වෙනසී යන්න පුළුවන්.
එතකොට ඒකට බුදුරයන් වහන්සේ වදාළේ රූපතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි නැසී වෙනසී යන නිසා රූපය කියලා කියනවා. එතකොට කුමකින්ද නැසී වෙනසී යන්නේ? සීතල නිසා මේ ශාරීරික නැසිල වෙනසිලා යනවා. ඊළඟට සමහරට දැන් අපි ගත්තොත් අපට හරියට අපි ආහාර ගත්තේ නැත්තම් එක දිගට අපට ආහාර නැතුනොත් එimhe නැසිල වෙනසිලා යනවා. මේ ජීවිතේ ගොඩක් කල් පවතින්නේ නැහැ. ඊළඟට උණුසුමින් නැසී වෙනසී යනවා. අධික උෂ්ණීට අසුවීම නිසා අපි දන්නවා මේ ලෝකේ ගත්තන් පස්සේ විශාල පිරිසක් උෂ්ණෙන් මැරෙන අය ඉන්නවා. එතකොට නැසී වෙනසී යනවා. බඩගින්නෙන් පිපාසින් නැසී වෙනසී යනවා. එතකොට මේ වගේ නොයේ කරුණ නිසා නැසී වෙනසී යනවා කියන එක තමයි රූපය කියලා කියන්නේ. විදීම කියලා කියන්නේ අපේ ජීවිතෙත් එක තියෙන විදීම. ඒ කියන්නේ අපි මේ ජීවිතේ පාවිච්චි කරන්න සම්පූර්ණ මේ ඇසකනාසී දිවකය මනසරහනේ. එතකොට අපිට ඇහැ ඇරපුවාම රූප ලෝකේ අපිට විවෘත වෙනවා. ඒකත් එක්ක අපේ ජීවිතේ අපි සැප දුක් උපේක්ෂා මේවා විඳිනවා. එතකොට ආංගී විඳිනවා කියන අර්ථයෙන් තමයි මේ වේදනා කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතේ දැන් අපි වේදනා කියලා කිව්වම පස්සේ අපිට එකපාරට මතක් වෙන්නේ මේ දුකක් විඳින එක. නමුත් මේ ධර්මයේ වේදනා කියලා කියන්නේ වේදේ තීති කෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. මහණෙනි විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් කියන වේදනා කියලා කියන්නේ. එතකොට සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ කියන්නේ අපි ගත්තොත් අපි ඇහෙන් රූප ලෝකේ හඳුනා ගන්නවා. ඊළඟට අපේ කන මේ ලෝකෙට විවෘත වුණාට පස්සේ ඒ කියන්නේ අපේ කන බිඳිලා නැත්තම් කන හොඳට තියෙනවනම් ශබ්ද ලෝකෙන් ඒක හඳුනා ගන්නවා. ඊළඟට නාසයෙන් අපි ගඳ සුවඳ ලෝකේ හඳුනා ගන්නවා. එතකොට ඒවා ඔක්කොම සංඥා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීමට තමයි එතන සංඥා කියලා කියන්නේ. එතකොට ඒක සංඥා උපාදානස්කන්ධේ. සංස්කාර කියලා කියන්නේ අපි ඇහෙන් රූප දැක්කට පස්සේ අපි රූප ගැන චේතනා පහළ කරනවා, සිතුවිලි හිතනවා. කනෙන් ශබ්ද අහලා සිතුවිලි හිතනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ දැනගෙන සිතුවිලි හිතනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ අපේ මුළු ජීවිතේම ගත කරන්නේ මේ චේතනාවත් එක්ක. චේතනාව නැතුව කිසිම දෙයක් අපිට කරන්න බෑ. හැබැයි මේ චේතනාව වරපතලයි. මේක නරකට හැරුණොත් නරක විපාක තියෙනවා. ඊළඟට මේක හොඳ පැත්තට හරව ගත්තොත් හොඳ විපාක තියෙනවා. අන්නේ අසකනාසී දිවකය මනස මුල් කරා ඒ ආයතනයි ස්පර්ශයෙන් හටගන්න චේතනාවට කියනවා සංස්කාර උපාදාන ස්කන්ධය. විඥානය කියලා කියන්නේ ඇහෙන් රූප දැන ගැනීම. ඒක බුදුරයන් වහන්සේ ඒකට අර්ථ විග්‍රහ කළේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් කියන විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඇහැ ඉදිරියට රූපයක් ආවට පස්සේ අපි ඒ රූපේ විශේෂයෙන් දැනගන්නවා. ඊළඟට අපි කනට ශබ්දයක් මුණ ගැහුනට පස්සේ අපි ඒ ශබ්ද විශේෂයෙන් දැනගන්නවා. එතකොට ඒක කනේ විඥානය. ඇසින් රූපේ දැන ගැනීම ඇසේ විඥානය. මේ විදිහට නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. ඊළඟට මනසෙන් අරමුණු දැනගන්නවා. මේවට තමයි විඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කරමින් ගියේ මේකේ ආස්වාදාදීන නිස්සරණනේ. ආස්වාදය කියලා කියන්නේ මේ රූපේ තියෙනවා යම්කිසි සැපයක් සොම්නසක් ඇති කළ දෙන ස්වභාවයක්. අපි පහමකට ගනිමු. ඒ කියන්නේ මේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාර විඥාන මේ පහේම තියෙන අපේ ජීවිතේට යම්කිසි සැපයක් සොම්නසක් ඇති කළ දෙන ගතිය මේක තියෙනවා. දැන් අපි ඒක තේරෙන විදිහට ගමු රූපේ ගමු. අපි ගත්තාම මේ කිස්ලොම්නිය දස්සම් වලින් හැදිච්ච දෙතිස් කුණුපයකින් හැදිච්ච මේ ශරීරේ තියෙනවා ලස්සන ස්වභාවයක්. ඊළඟට මේකෙන් සැපයක් ඇති කරන ස්වභාවය තියෙනවා. දැන් මේ රූපේ ලස්සන ගැන තමයි ලෝකෙ බොහෝ කතා කරන්නේ. රූපේ ලස්සන ගැන හරියට කතා කරනවා. එතකොට රූපේ ලස්සන වර්ණනා කරනවා. රූපේ අගය කරනවා. ඊළඟට රූපේට තෑගි දෙනවා, තනක පවත්වනවා. දැන් ගත්තොත් ලෝක රූ රැජින තනගේ. එතකොට මේ රූපේ ආස්වාදය තමයි තෝරන්නේ. වැඩිම ආස්වාදය දෙන්නේ කොයි රූපෙන්ද කියලා තෝරන්නේ. ඊළඟට අපි ගත්තොත් අවුරුදු කුමාරි තෝරන අවුරුදු කාලයට ඒකත් එහෙම. ඒව ආස්වාදේ. විදීමෙත් තියෙනවා ඒ වගේ. ඒ කියන්නේ දැන් අපි ඇහෙන රූපයක් දකිද්දී කණෙන් සද්දයක් අහද්දී ඒකේ තියෙනවා සැපය සොම්නසක් හටගන්න ස්වභාවයක්. එතකොට මේකට තමයි මේ මුළු ලෝකයෙන් වසඟ වෙලා යන්නේ. එතකොට ඒකට කියනවා ආස්වාද. එතකොට මේ රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ මේ රූපේ තියෙන ආස්වාදේ හැටියටම අවබෝධ කරනවා. ඊළඟට මේකේ තියෙනවා ආදීනෝ පැත්ත.
එතකොට ආස්වාද ගැන අපි තව ටිකක් කතා කළොත් වේදනාවේ තියෙන ආස්වාදේ ආස්වාදේ හැටියටම අවබෝධ කරනවා. සංඥාවේ සංස්කාර විඥානවල තියෙන සැපයක් සොම්නසක් ඇති කළ දෙන ස්වභාවය තියෙනවනේ. ඒ ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා මේ ධර්ම මාර්ගයේ හික්මින ශ්‍රාවකයා. ගිහි පැවිදි වේදිකින් තොරව එහෙම මේක අවබෝධ කරා යන්නේ. එතකොට ඊළඟට මේකේ අනිත් පැත්ත තමයි මේක අපට අවබෝධයට උපකාර වෙන ඊළඟ එක තමයි ආදීනවේ. ආදීනවේ කියන්නේ මේ රූපේ ආස්වාදයක් තිබුණාට, වේදනාවේ ආස්වාදයක් තිබුණාට, සංඥාවේ සංස්කාර විඥානවල ආස්වාදයක් තිබ්බට මේක ස්ථිරසාර නැහැ. මේ ලස්සනට ඉන්න කෙනා සමහරලාට අසනීපල එක සතියෙන් විරූප වෙනවා. එක සතියෙන් විරූප වෙනවා. දැන් අපි දන්නවා සමහරලාට දැන් ওই පිළිකා වගේ හැදුනට පස්සේ සමහර අය මේ ලස්සනට තිබ්බ දිගට තිබ්බ ඉතාලම ඒ කියන්නේ ගොඩාක් මහන්සිලාන කෙනෙක් ලස්සන කොණ්ඩයක් හදාගන්නේ. අපි ගන්නකෝ දැන් විශේෂයෙන් ඉතින් කොණ්ඩේට මහන්සි ගන්න කාන්තාමාර්ස වෙන්නේ. එතකොට මහන්සිලා සමහර විට අවුරුදු ගාණක් මහන්සිලා ක්‍රීම් වර්ග පාවිච්චි කළා, ෂැම්පු වර්ග ගාලා හදාගත්තු කොණ්ඩේ සමහරට අසනීප වුණාට පස්සේ පිළිකාවක් වගේ හැදුනට පස්සේ එක සතියෙන් මාසෙන් හැමාරේ අර ඉන්ජෙක්ෂන් දෙනවනේ ඒගොල්ලන්ට කොණ්ඩේ යනවා. අන්න ඒක තමයි ආදීනවේ. මේ රූපේ යම් රූපයක් අනිත්‍යද දුකද විපරිණාමයටපත් වෙනවද ඒක ආදීනේ. එතකොට ධර්ම මාර්ගයේ වඩන ශ්‍රාවකයා ආදීනේ ආදීනේ හැටිනම අවබෝධ කරනවා. අපි ගන්නෙමුකෝ අපි සංඥාව ගැන කතා කරලේ නෑනේ. සංඥාව ගමු. දැන් අපි ගත්තොත් අපි හඳුනා ගන්න ලෝකෙ තුල සැපය සොම්නසක් හදලා දෙන ස්වභාවය තියෙනවා. ඒකට තමයි දැන් මේ ලෝකෙ හැම විචිත්‍ර දෙයක්ම බිහි වෙලා තින්නේ ඒකයි. ඒ ආස්වාදය අරපියා. අපි ගත්තා දැන් අපි තුමු ලෝකේ අලුත් වාහන ගත්තත් කොච්චර වාහන එනවදනේ? අලුත් අලුත් මොස්තර, අලුත් අලුත් සැප පහසුකම්, අලුත් හැඩතල හැම වෙලෙම ඒ හැම එකක්ම ලස්සන බලනවනේ. එතකොට ඒක තමයි ආස්වාදය. හැබැයි මේ ආස්වාදයෙන් ගන්නදී ස්ථිරසාර නැහැ. හැබැයි මේ ආස්වාද නිසා තමයි මේ සත්‍ය බැඳින්නේ මේකට. බැඳලා යනවා. එතකොට මේ සංඥාවේ ආදීනෝ කියන්නේ මේ අපි ආස්වාදයෙන් ගන්න දේ පින්වත්නි ඊටාම කිටි කලකදී අනිත්‍ය වෙලා දුක් වෙලා විපරිණාම ස්වභාවයට පත් වෙනවා. එතකොට ඒක තමයි ආදීනවේ. රූපෙත් එහෙමයි, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, විඥානත් එහෙමයි. අන්න ආදීනවේ. එතකොට අපි ආස්වාදයේ කතා කළා, ආදීනවේ කතා කළා. එතකොට දැන් මම සමුදේ අස්තංගමයේ කියන එක තව විස්තර කළේ නැහැ. ඊළඟට දැන් මේ ලෝක සත්‍ය සම්පූර්ණයෙන්ම වසඟ වෙලා ඉන්නේ මේ ආස්වාදයට කියනවා. සාමාන්‍ය ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙක් හැරෙනකොට, ධර්මයේ වඩන කෙනෙක් හැරෙනකොට මේ ආදීනිය අවබෝධ කරන්නේ නැහැ. ආස්වාදේ අවබෝධ කරන්නේ නැහැ. හැබැයි ආස්වාදයට වසඟ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා නෝචේදම් බික්කවේ රූපස්ස අස්සාදෝ අබවිස්ස. මහණෙනි, මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරේ, මේ රූපේ ආස්වාදයක් තිබුණේ නැත්තම්, ඒ කියන්නේ සැපයක් සොම්නසක් හදලා දෙන ස්වභාවයක් මේකේ තිබ්බේ නැත්තම්, නයිදන් සත්තා රූපස්මින් සාරජ්ජියන්ති, මේ සත්ව රූපේට ඇලෙන්නේ නැහැ කියනවා. සාරජ්ජන්ති ඇලෙන්නේ නැහැ කියනවා. යම් විදියකින් මහණේ රූපේ ආස්වාදයක් තියෙන නිසා කියන වැලෙන්නේ. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ රූපේ යම් විදියකින් ආදීනවයක් නැත්තම්, ඒ කියන්නේ මේ රූපේ අර ආස්වාදයෙන් හදලා ආස්වාදේ ඇති කළ දීපු දේ වෙනස් වෙලා අනිත්‍ය වෙලා විපරිණාමයට පත්ලා මේක දුක් ස්වභාවයට වැටෙන්නේ නැත්තම් මේ සත්‍යය කලකිරින්නේ නැහැ කියනවා. හැබැයි බුදුරයන් වහන්සේ දේශනා කරනවා, නමුත් මහණෙනි මේ රූපේ ආදීනවයක් තියෙනවා. ඒකදී උන්වහන්සේ එක දේශනාවක මට මතකයි වදාළා, මහණෙනි ඔයගොල්ලෝ හිතන්න කියනවා හරි ලස්සන උන්වහන්සේ මේක තෝරලා දෙන ආකාරය. මහණෙනි ඔබ හිතන්න කියනවා ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා අවුරුදු 15ක් කරින් 16ක් කරින් වයස තියෙන, ගොඩාක් උස නැති, ගොඩාක් මිටි නැති, ගොඩාක් කිට්ටු නැති, ගොඩාක් මහතත් නැති, ඊළඟට ලස්සන චවි වර්ණයක් තියෙන ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා. මහණෙනි ලස්සන කියන්නේ වටනව නේද අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගේ උත්තර දෙන භාගතුණන් සෝ ඔයා ලස්සනයි තමයි කියනවා. මහණෙනි ඒ ලස්සනට හිටපු එක නම් කාලයක් ඇද්දී අවුරුදු 70ක් වෙනවා, 80ක් වෙනවා, 90ක් වෙනවා. ඊට පස්සේ මෙයා හොඳටම ජරාවට පත් වෙනවා. කෙස් ටික ඔක්කොම පැහෙනවා. ඊළඟට කෙස් වල තිබ්බ අර ලස්සන හැඩේ, අර ලස්සනට හිට මෙහෙට තියෙන්නේ කෙස් වලන්නේ මේ ලතාවකට තියෙනවනේ මේකේ.
ඒක නැති වෙනවා කියනවා. ඊළඟට එයාගේ හැම සම්පූර්ණ රැලි වැටෙනවා කියනවා. දත් වැටෙනවා කියනවා. ඊළඟට කොඳු කුදු ගැහෙනවා කියනවා. අවුරුදු 70ක් 80ක් 90ක් ඇදිහිම වෙනවා කියනවා. අන්තිමට එයාට නැගිට ගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා කියනවා. මහන්නේ අර ලස්සන රූපේ ආදීනෙට පත් වුණා නේද කියනවා. ඊළඟට බුදුරයන් වහන්සේ වදන්න මහණෙනි ඒ ලස්සන ගෑනු ළමයාම ඊට පස්සේ අවුරුදු 90ක් 100ක් වගේ වෙලා ඊට පස්සේ යා ඇඳට වැටෙනවා කියනවා. ඊට පස්සේ දැන් ඊ ලෙඩ වුණාට පස්සේ අපි හිතන විදිහට නෙමේ කිසිද්ද වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඊ වගේ වෙනවද කියලා. සමහර අය ජරාවට පත්වලා ඇඳීම වැටෙනවා. ඊට පස්සේ නැගිටින්න ගන්න බෑ. ඊට පස්සේ යාට ඇඳීම වැසිකිලි කැසිකිලි වෙනවා. වැසිකිලියට ආ ගන්න බෑ. මල මූත්‍ර ගොඩේ වැතිරලා ඉන්නවා. ඉතින් බුදුරයන් වහන්සේ අහනවා මහන්නේ එතකොට එයාගේ රූපේ ආදීනෙට පත් වුණා නේද අහනවා. මේක තමයි කියන්නේ ආදීනෙ. තවත් කාලයක් යනවා කියන. ඊට පස්සේ එයා හොඳටම අසරණ වෙලා දුබල වෙලා අනිත් අය නැගිටවන්න ඕන, කවන්න පොවන්න ඕන. එහෙම ඇඳි සමහර අය මන් අපි අහලා තිනු අවුරුදු 10 15 ඇඳීම උත්පල වෙලා ඉන්නවා. සමහරට එයාට 100ක් කල්පනාවක් හරියට නැහැ. ඒ ජීවත් වෙනවා. ජීවත් වෙනවා මැරිලා වගේ හරියට. අන්න ආදීනෙ. මේ ආදීනෙ තීර නිසා කියනවා මේ සත්‍ය මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි කලකිරීමයි. සැප විඳීම ගත්තත් එහෙමයි. අපි මේ සැප විඳිනවා ඊළඟ මොහොතේ අපේ කණිත් වෙනවා. ඒකයි. දැන් අපි ගත්තොත් දෙමාපියෝ ගත්තොත් එහෙම දරුවන්ගෙන් හරියට දෙමාපියෝ සතුටු වෙනවනේ. චූටි ළමයි අපි ගත්තොත් චූටි කාලේ උපන්නාට පස්සේ උන්න පුංචිම කාලේ දරු සුරතල් බරනවා. ඊට මස්සෝ දුව පැන ඇවිදිද්දි අම්මලා ඉතින් සතුටු වෙනවා. ඊළඟට ළමයි මොන ළමයට මහන්සිල උගන්වනවා. විභාග පාසෙදී දෙමාපියෝ සතුටු වෙනවා. මේ හොඳට ඉන්න ළමයා සමහරලාට එක අසනීපෙන් සතියෙන් දෙකෙන් ළමයා මැරෙනවා සමහරට. මේ ඉස්කෝලේ ගිය ළමයා සමහරලාට ගෙදරේදී අතුරුමඟ නැති වෙනවා. එතකොට ඒ අර සැප වින්දනයේට අසුලා හිටපු කෙනාට ඒක දරා ගන්න බෑ. ආන් ඒක ආදීනෙ කියන්නේ. ඒක අනිත්‍ය වෙලා වෙනස් වෙලා විපරිණාමයට පත් වෙනවා. ආදීනෙ. මේ ආදීනෙ නිසා කෙනෙකු කලකිරෙන්නේ. ඔය ආදීනවේ ශ්‍රාවකයා විමසන්න ඕන කියනවා. එහෙම විමසලා විමසලා ආදීනෙ විමසද්දීම සද්දී රූපේ කෙරෙහි යම් බන්ධන තිබ්බද? වේදනාව කෙරෙහි යම් බන්ධන තිබ්බද? සංඥා සංස්කාර විඥාන කෙරෙහි ආස්වාදයේ බැඳිච්ච බන්ධනයක් තිබ්බද? අර බන්ධනේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්මයේ මේ ආදීනු බලන්න කියනවා. බන්ධනේ ගෙවිලා ගෙවිලා රූපේ කෙරෙහි යාගේ තිබුණන යම් ඇල්ම අන්නේ ඇල්ම නැති වෙනවා. වේදනාව කෙරෙහි තිබුණන යම් ඇල්ම ඒ ඇල්ම නැති වෙනවා. සංඥා සංස්කාර විඥාන කෙරෙහි තිබුණන යම් ඇල්ම ඇල්ම නැති වෙනවා. අන්න ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. ඒ කියන්නේ රූපේ කෙරෙහි යම් චන්දරාගයක් තිබ්බද ඒ චන්දරාගය ප්‍රහාණය වෙනවා. චන්දරාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලුනා කියන එක. ඇලෙන්නේ ආස්වාදයට. අන්න දැන් අපි කතා කළා ආස්වාදේ ආදීනවේ නිස්සරණේ. සමුදය අස්තංගමේ කියලා කියන්නේ එයා මේ රූපේ දිගින් දිගට පැවැත්මක් කරා යන ආකාරය අවබෝධ කරගන්න ඕන. අපි ගත්තොත් රූපේ හටගෙන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හට ආරම්භ තිනවා ආහාර වලින් තමයි මේ රූපේ පවතින්නේ. දැන් අපේ ශරීරය සම්පූර්ණ පවතින ආහාර. එතකොට ආහාර වලින් තමයි හටගන්නේ. ආහාර නැති වෙමින් නැති යනවා. ඒ කාරණේ ආවෝද කළත් එයා සමුදේ ආවෝද කළා වෙනවා. තව ක්‍රමයක් මේ බුද්ධ දේශනාවල දක්වනවා මේ ආහාර වලින් හටගෙන ආහාර නැති වෙමින් නැති යන අනිත්‍ය වූ දුක්ඛ විපරිණාමයට පත්වන මේ රූපේ යංගසිකිනේ සතුටින් පිළිගන්නවාද? ඒක ඒකේ ಗುಣ කතා බස් කරනවාද? ඒක පතනවාද? දිගින් දිගට එයා ආයමත් උපතක් කරා යන වැඩපිළිවෙලක ඉන්නේ. අන්න එතකොට ඒක තමයි එයා රූපී සමුදය අවබෝධ කරනවා කියන්නේ. අස්තංගමී කියලා කියන්නේ එයා ඒ රූපී සතුටින් පිළිගන්නේ. පිළිගන්නේ නැත්නම් ඒකේ ආදීනෝ දැකලා. දැන් මහත්තයා මේකේ ආස්වාදයේ පැත්ත බොහොම ටිකයි. ආදීනෝ පැත්ත තමයි මේකේ බරපතල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආදීනෝ එද්දි ගොඩක් අයට ඒක උහුලගන්න බෑ. ඒ කියන්නේ මේ හොඳට හිටපු එකන උත්පල වෙද්දි වකුගඩු නරක් වෙද්දි ඊළඟට අපි ගත්තොත් එහෙම අක්මාව නරක් වෙද්දි මේ වගේ වෙද්දි අර ජීවිතේ සාමාන්‍ය මිනිස්සු පුරුදු වෙලා තියෙන ජීවිත ලুকু අර තමන්ගේ පැතුම් ගොඩක් එකන ජීවත් වෙන්නේ. ඒ වගේ කෙනෙක් හදිස්සි එකපාරටම වයසට යන්න කලින් ඒ වගේ ලুকু රෝගයක් පීඩාවක් හටගත්තට පස්සේ සම්පූර්ණ ජීවිතේ ගොඩක් අය කඩාගෙන වැටෙනවා. ඉතින් මේ නිසා මේ කඩා වැටීම සිද්ධ වෙන්නේ මෙයා ඒකේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කළා නම්. අනිත්‍ය ස්වභාවය අවබෝධ කරද්දී මේක පැවැත්මක් පිණිස සකස් වෙන්නේ නැහැ. එයා ඒකේ ආදීනෝ බලනවා. සතුටින් පිළිගන්නේ නැහැ. ගුණ කියන්නේ.
ඒක තියෙන ලස්සන පාලියක් තියෙනවා. ඉද බික්වි බික්කු නාබි නන්දති. පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නේ. නාබි වදති. ගුණ කතා බස් කරන්නේ. නාජ්ජු සාය තිට්ටති. එයාගේ හිත එතකොට ඒක බැසගන්නේ. එතකොට ඔය විදිහට රූපයේ ඒක තියෙනවා. තස්ස රූපං අනබිනන්දතු. ඔය විදිහට සතුටින් නොපිළිගන්නේදී අනබිවදතු ගුණ කතාබස් නොකරද්දී අනජ්ජෝසාය තිට්ටතු. ඒ ගැන හිත නොබැස ගනිද්දී යා රූපේ නන්දි. එතකොට රූපේ කෙරේ යම් කැමැත්තක් තිබ්බද සාපහීයති. ඒක ප්‍රහාණය වෙලා යනවා. අන්න ඒකයි. ඔය විදිහට පංච උපාදානස්කන්ධයන් කෙරෙහිම තියෙන මේ බන්ධනේ ප්‍රහාණලා යනවා යා ඒකේ අස්තංගමී අවබෝධ කළාට පස්සේ. එතකොට ඉස්සල්ලාම ඔය රූපේ සමුදයත් අස්තංගමයත් ආදීනමයත් ආස්වාදයත් ආදීනමයත් නිස්සරණයත් කියන ඔය කාරණා පහ කෙනෙක් අවබෝධ කරද්දී එයාට උපදින්නවා ධම්ම චක්කු. එයාට උපදිනවා සම්මා දිට්ඨිය. සෝවාන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට අවබෝධ කරපු ශ්‍රාවකයා තවදුරටත් හැබැයි ඒ සෝවාන් වෙච්ච කෙනාට තවදුරට උපාදාන තියෙනවා. තවදුරටත් යා ඒ සියලු උපාදාන දුරු වීම පිණිස තවදුරටත් අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට, රෝගයක් හැටියට, gaduwak හැටියට මේ පංච උපාදානස්කන්ධයන් එයා වඩනවා. වඩද්දි වඩද්දි එයා අර පස්සාකාරු අවබෝධයෙන් යුතු උපාදාන රහිතව නිදහස් වෙනවා. ආන් එතනින් තමයි රහතන් වහන්සේ නම බිහිවන්නේ. පින්නත් ඔබ දන්නවා අපි මේ දිනවල කතා කරන්නේ අරහත්ත්වයේ පිළිබඳව. හත්වන පියවරේ දෙවන භාගයට තමයි අද සාකච්ඡාවේ අපි ඇවිල්ලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ තවත් විටක දේශනා කරන මේ රහතන් වහන්සේලා පිළිබඳව. දක්ෂ රියතුරෙක් අශ්වයන්ව දමනය කරනවා වගේ, පාලනය කරනවා වගේ රහතන් වහන්සේලා ඉඳුරන් දමනය කරලා තියෙනවා. ඒ තුලින් තමයි නිවන අවබෝධ කරගෙන තිබෙන්නේ, අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. මේ කාරණා කොයිතරම් වටිනවද, කොයිතරම් උතුම්ද, අපේ ජීවිතවලට මේවා මොන විදිහට අවබෝධ කරගන්න පුළුවන්ද කියන කාරණය අදිනේදී අපේ සාකච්ඡාව තුළ පින්නත් ඔබ වෙනුවෙන් කතා කරන්න සූදානම්. අපගේ පින්නත් ස්වාමීන් වහන්සේ අපි මුලින්ම කතා කරා පංච උපාදස්කන්ධයෙන් මිදිලා අරහත්ත්වයට පත්වුණු මේ රහතන් වහන්සේලා ගමන් කරන්නේ, නැත්නම් රහතන් වහන්සේ දක්වා යන ගමන් මාර්ගයේ මොන විදිහටද ගමන් කරන්නේ කියන කාරණය. ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි පින්නත් ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේලා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි තවත් සම්පූර්ණ කරන ලද අංග දෙකක් පිළිබඳව අපි කතා කරනවා. එතකොට අංක 10යි. මේ අංග 10 පිළිබඳව කෙටි හැඳින්වීමක් පින්නත් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් යුතුව ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් පින්වත් මහත්තයා, ඒකේ දැන් අර මහත්තයා කිව්වනේ දැන් රහතන් වහන්සේ කියන්නේ අර හරියට දක්ෂ රියදුරේ අස්සෝ දමණය කරගත්තා කියලා. ඒක කියද්දි මට මතක් වුණා හරි ලස්සනයි ඔක. මේ ලස්සන ගාතාවක් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරනවා. යස්සින්ද්‍රියානි සමතං ගතානි අස්සා යතා සාරතිනා සුදන්ත. ඒක තමයි ඔහුගේ පාලිය. ඒ කියන්නේ දක්ෂ අස්ව රතාචාර්යෙ ඉතා හොඳින් දමණය කරපු අස්වෙක් හසුරුණා වගේ කියනවා. මේ රහතන් වහන්සේලා තමන්ගේ මේ ඇස කනනාසී දිවකය මනස හසුරුවන්නේ. ඒ කියන්නේ ඒක පරිපූර්ණ දමණයකට පත් වෙලා. දැන් රහතන් වහන්සේට පාවිච්චි වෙනවා මේ ආජානීය අස්වැයා කියන නම. ආජානීය අස්වැයා කියලා සාමාන්‍යයෙන් කියන්නේ උසස් වර්ගයේ අස්වැයන්ට. එතකොට සෑම අස්වැයෙක්ගෙම මේ ආජානීය ගති ගුණ නැහැ. ආජානීය අස්වැය දුර්ලභයි. ආජානීය අස්වැයාගේ මම කියන්නම් ඔය අපි මේ ප්‍රශ්නෙට යන්න කලින් පුංචි කාරණාව. ආජානීය අස්වැයට වෙන්න මේ මෙතන කියන අස්වැයාට. ඒ තමයි දැන් සමහරට දැන් අස්ව කරත්තේ අස්වෝ බැඳපුවන් පස්සේ එක අස්වෙක් නෙමෙයි ඉන්නේ. දැන් අපි දකිනවා දැන් අපි අහලා තිනවා සමහර අස්ව කරත්තුල අස්වෝ 4 දෙනා ඉන්නවා. එතකොට මේ වගේ ආජානීය අස්වැයගේ ගුණයක් තියෙනවා කියනවා. මෙන්න මේ වගේ හිතක් තියෙන කියනවා. දැන් ওই අතරේ ඉන්න සමහරට ආජානීය නැති අස්වයා. ආජානීය නැති අස්වයාගේ තියෙනවා දුර්වලකම්. කපටි ගති, ඇද ගති, වංක ගති තියෙනවා. එතකොට ආජානීය අස්වයාට හිතෙනවා කියනවා අනිත් අස්වය ඇද්දත් කමන්නේ මේක, නැතත් කමන්නේ මෙහිලා මම අදිනවා මේක. අන්න ඒ අදහස ආජානීය අස්වයාට තියෙනවා කියනවා. හරි බුදුමයි. මං හිතන්නේ මිනිස්සුන්ටවත් නෑ ඒක නෑ. මිනිස්සුන්ටත් බොහොම ටික ඇතිෙන්නේ. ඒ කියන්නේ ගොඩක් මිනිසුත් කල්පනා කරනවානේ අනිත්‍ය කරන්නේ නැත්නම් අපි මොකටද කරන්නේ? අපි නිකන් එමු කියලා ආජානීය අස්වැයගේ හිතන්නේ නැහැ කියනවා.
අනිත්‍යසු ඇද්දත් බර ඉසුලුවත් නැතත් මං හරින් බර උසුලනවා. ඒක මට කමන්නේ කියලා. රහතන් වහන්සේ කියන්නේ ආජානි අස්සෙක් වගේ. එතකොට ඒ රහතන් වහන්සේ ලස්සන නර විදිහට ඉඳුරන් දමණය කර ගන්නවා. ඒක අස්ස රතාචාර්යෙක් දක්ෂ එයාට කියන්නේ ලස්සන නමක් කියනවා අස්ස ධම්ම සාරති. අස්සයෝ දමණය කරන්න සාරති කියන්නේ ඒකට අපි ගත්ත බුදුරයන් වහන්සේ පුරුෂ ධම්ම සාරතිනේ. ඒ වගේ අස්සයෝ දමණය කරන කෙනාට කියන්නේ අස්ස ධම්ම සාරති. අස්සයෝ හික්මවන්න දක්ෂ කෙනා. එතන අපි කතා කළේ දැන් අර රහතන් වහන්සේගේ අංග 10 ගැනනේ. රහතන් වහන්සේගේ අංග 10 යැදෙන්නේ මෙහෙමයි. අපි ගත්තොත් මේ නිවන් මාර්ගයේ හික්මින ශ්‍රාවකයා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. උතන අංග 8යි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ශ්‍රාවකයා සෝවන් විද්දිත් එයා ඒ අංගට තම වඩන්නේ. සෝවන් වෙච්ච කෙනා සකදාගාම වෙන්නත් ඒ අංගටම වඩනවා. ඊළඟට සකදාගාම වෙච්ච කෙනා අනාගාම වෙන්නත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වඩනවා. අනාගාමි වෙච්ච කෙනා රහත් වෙන්නත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වඩනවා. එතකොට අරහත්ත්වයට පත් වෙද්දී එයාගේ සම්මා දිට්ඨිය පිරිපුන් එකක් බවට පත් වෙනවා. සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සෑම අංගයක්ම පරිපූර්ණ වෙනවා අරහත්ත්වයටපත් වෙද්දී. එතකොට අරහත්ත්වයටපත් වෙද්දී අලුතින් ඥාන දෙකක් එකතු වෙනවා. අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ට අමතරව. ඒ තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති. මම ඒකට දැන් කියන්නම්. ඒක මේ විදිහට දැන් අපි කලින් පංච උපාදානස්කන්ධය ගැන කතා කළ නිසා ඒ රාතන් වහන්සේට ඥානයක් ඇතිනෝ දැන් පංච උපාදානස්කන්ධේ නිදහස් වුණා කියන ඥානය ඇතිනෝ. ඒකට කියනවා කයේ ඥානෙ. ඒ කියන්නේ ඒ සම්පූර්ණ ආශ්‍රව සේ වුණා. ආසවක්ඛේ ඥානෙ. ආන් ඒ ඥානෙ ඇතිනෝ. එතකොට ආසවක්ඛේ ඥානෙ එන්නේ ආශ්‍රව සේවීමෙන් මිසක්ක ආශ්‍රව සොය නොවීමෙන් නෙවෙයි. එතකොට එතන ඒ රාතන් වහන්සේ හිත සම්පූර්ණයෙන්ම තණ්හාවෙන් නිදහස් වෙලා තණ්හාවෙන් නිදහස් වුණාට කියනවා විමුක්ති කියලා. එතකොට විමුක්තිය තියෙනවා, විමුක්ති ඥාන දර්ශනේ තියෙනවා. ඔන්න ওই දෙක තමයි අංග දෙක. එතකොට විමුක්ති කියන්නේ තමන්ගේ හිත සියලු ආකාරයෙන්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාගෙන තණ්හා තුනින්ම නිදහස් වෙලා. ඒකට කියනවා විමුක්ති. දැන් ඒක ගැන තියෙනවා මෙහෙම දැන් ওই පංච උපාදානස්කන්ධය ගැන තියෙනකෙදී තියෙනවා ඒවම් පස්සම් භික්කවේ සුතෝ ආර්ය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දම් විරජ්ජති. නිබ්බින්දති කියන්නේ මේ ජීවිත අවබෝධය මේ ගැන කලකිරීම ඇති වෙනවා. ඒක ඥානය. නිබ්බින්දම් විරජ්ජති. එතකොට නොවැළෙනවා. විරාගා විමුච්ඡති. නොවැළුණාට පස්සේ ඒ නොවැළීමෙන් හිත නිදහස් වෙනවා. ආ ඒකට තමයි කියන්නේ විමුක්ති. විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. ඒ විදිහට නිදහස් වුණාම නිදහස් වුණා කියන ඥානයේ ස්වභාවයම ඇති වෙනවා. අන්නේ විමුක්තියත් විමුති ඥාන දර්ශනයත් කියන අංග දෙක තමයි අර අංග 8ට අමතරව එකතු වෙන්නේ. එතකොට එතකොට අංග 10ක් වෙන ඔක්කොම. එතකොට ඒකේ තියෙනවා දසාංගේහි සමන්නාගත අරහ. මේ රහතන් වහන්සේ අංග 10කින් සමන්විතයි. එහෙමයි ඒකේ ඉන්නේ. මගතට සවන්නස ඉතාමත් පැහැදිලි මේ කාරණාව. පින්නත් ඔබට මේ අරහත්ත්වයට පත්වන උතුම් වහන්සේලා පිළිබඳව කතා කිරීම කොයිතරම් වටිනවද? මේ වටිනකම අපේ ජීවිතයට වත කරගන්න පුළුවන් නම් අපේ පින්නත් සවන්නසේ කියන මේ කර්මකාරණත් එක්ක ධර්මාවබෝධය පිණිස අපිත් මේ යන ගමනේ අපිටත් මේ ජීවිතය තුළ යම්කිසි සාර්ථකත්වයක් කරා ගමන් කරන්නට පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ රාත්‍රිය ධර්මයේ පිළිබඳව පින්නත් ඔබට කියලා දීලා මේ පිළිබඳව කරුණෝකාරණා වටහලා දීලා ධර්මයට තියෙන ඇල්ම වැඩි කරලා ඔබේ ජීවිතයට මේ ධර්මය අවබෝධ කරවන්නට අප උත්සාහ කරන්නේ. පින්නත් ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේලාට මුනිවරයා කියන වචනය බොහෝ තැන්වලදී භාවිත වෙනවා. කතා කරනවා. හැබැයි මේ රහතන් වහන්සේලා සහ මුනිවරයා කියන වචන දෙක අතර තියෙන සමානකමක්ද? එහෙම නැත්නම් රහතන් වහන්සේලාට ඇයි මුනිවරයා කියන වචනේ පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව පින්නසානස අනුකම්පාවෙන් යුතුවම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඔව් ඒකට මම මේ
හරි ලස්සන කාරණාවක් තියෙනවා. මේ මුනි කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නම. මුනි කියන්නේ ඒ කියන්නේ දෙක සමානයි. මුනිවරයා කියන්නේ රහතන් වහන්සේටම කියන නම. එතකොට මේ ලෝකයේ උත්තරීතර මුනි බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගේ මුනි කියන කාරණේට තියෙන ලස්සන ගාතාවක්. ඒකට යංකිත සිද්ධියක් තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එක තරුණෙක් ඒ කාශ්‍යප බුදු ශාසනයේ බුදුරයන් වහන්සේගෙන් ධර්මය අහලා කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. මේ භික්ෂුන් වහන්සේ අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මට හුදකලා වෙලා අප්‍රමාදී වෙලා දහමට දිවි පුදා වාසය කරන්න භාගතුන් වහන්සේ සංසීපයෙන් ධර්මයක් වදාරන සීක්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට ලස්සන ධර්මයක් දේශනා කළා. ඒකේ තියෙන ගාථාව. ඒ ගාථාව මේකයි. අදිචේතසු අප්පමජ්ජතු මුනිනෝ මෝනපතේසු සික්කතු සෝකාන භවಂತಿ තාදිනෝ උපසන්තස්ස සදා සතිවතු. අන්න ගාථාව. ඔච්චර තමයි බුදුරජාණන් වහන්සේ උපදේශේ මේ භික්ෂුවට. එතකොට මේක මම තෝරලා දෙන්නම්. මේකේ මුනිවරයා ගැන තියෙනවා. අදිචේතසු කියලා කියන්නේ උසස් ධ්‍යාන සිත ඇසුරු කළ. ඒ කියන්නේ ධ්‍යාන ඇසුරු කළ. අප්පමජ්ජතෝ. අප්පමජ්ජතෝ කියන්නේ අප්‍රමාදී. මුනිනෝ මෝනපතේසු සික්කතෝ. ඒ කියන්නේ මුනිවරුන්ගේ මෝනපතේ. මෝනපතේ කියන්නේ මුනි බවට පත් කරන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ හික්මලා ඉන්නවා. කෙනෙක් මුනිවරේ බවට පත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. සතර සතිපට්ඨානේ. සතර ඉර්ධිපාදවලින්. සතර සම්‍යප්ප්‍රදානේ. ඊළඟට සප්ත බොජ්ජංග වලින් ඔය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින්. එතකොට එයා මුනිනෝ මෝනපතේසු සික්කතෝ. ඒ මුනිවරයා මුනිවරුන්ගේ මෝනපතේ හික්මුණා නම් සෝකාන භවಂತಿ තාදිනෝ. ඒ මුනිවරයාට කිසිම ශෝකයක් නැහැ කියනවා. ඒ මොකද තාදී ගුණේ යුක්තයි. උපසන්තස්ස සදා සතීමතු. උපසන්ත කියලා කියන්නේ සංසිඳීමටපත් වෙලා. සදා සතීමතු හැම කල්ලි සිහිනුවන පවත්වනවා. ඒ රහතන් වහන්සේගේ ජීවිතයේ තියෙන එකක් තමයි ඒ රහතන් වහන්සේ හැම කල්ලි සිහිනුවන යුක්තයි. සිහි මුලා වෙන්නේ නැහැ. ඒකෙන් ඒකට කියනවා සතියෙන් විපුල බවට පත් වුණා කියලා. ඉතින් ඔය ස්වාමීන් වහන්සේට ඔය ගාථාව උන්වහන්සේ අහගෙන ඔක පුරුදු කළා. ඒ ජීවිතය අරහත්වයට පත් වුණේ නැහැ. හැබැයි ධර්මයේ පුරුදු කළා. ජීවිතේ පිං වැඩුවා. ගුණධර්ම දියුණු කළා. දෙවියන් අතර උපන්නා. ගෞතම බුද්ධ ශාසනයේ එනකම්ම ඒ ස්වාමීන් වහන්සේ දෙවියන් අතර. ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනයේ ලෝකේ පහළ වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුව වන්දනා කළා. අනේ භාගතුන් වහන්සේ මං හුදකලා වෙලා අප්‍රමාදී වෙලා දහමට දීපුදා වාසය කරන්න කැමති. මට කෙටියෙන් ධර්මය දේශනා කරන්න සීක්වා කියලා කියද්දී බලන්න බුදු කෙනෙක්ගේ ඥානේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක සැනකින් මේ භික්ෂුවගේ සම්පූර්ණ මේ සසර චරිතාපදානිය දකිනවා. මේ සසර ආපු ගමන කොයි විදිහේද කොහොමද වඩලා තියෙන්නේ කියලා හරියටම අර ගාථාවම කියනවා. අජිතේතසු අප්පමජ්ජතු මුනිනෝ මෝනපතේසු සික්කතු කියන මේ ගාථාව කියනවා. උන්වහන්සේ ඒ ගාථාව අහගෙන ගිහිල්ලා ඒ ගාථාවේම අරහත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේගේ බණ හැටියට තියෙන්නේ ওই ගාථාව. ඒ රහතන් වහන්සේගේ නම මේ ඒකූදානීය රහතන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේගේ උදානේ ඕක තමයි තිබ්බේ. උන්වහන්සේ කැලේ හුදකලා තනියෙන් ඉන්නේ උපෝසතය කරන දවසට. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට තියෙන උපෝසත කරන දවස්. ඒ උපෝසත කරන දවසට දැන් භික්ෂු පිරිසක් නැත්තම් තමන් එදාට උපෝසතේ අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ උපෝසතය කරන දවසට වනාන්තරේ මොකද කරන්නේ? බණ කියනවා. බණහන්න කවුරුවත් මේ ළඟපාත පේන මිනිස්සු කවුරුවත් නැහැ. බණහන් ඉන්නේ දෙවිවරු. මේ ගාථාවෙන් තමයි බණ කියන්නේ. වටාපත අරන් ওই ගාථාව කිව්වට පස්සේ මුළු වනාන්තරෙම ඒක නින්නාන් දෙන්න වෙන්න සාදුනාදයක් පැතිරෙනවා. වනාන්තරේ ගිගුම් දෙනවා ඒ සාදුනාදෙට. ඒ එතකොට ඒ දෙවිවරු දැනගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නා වූ ධර්මයේ සාක්ෂාත් කරලා තියෙනවා කියන්නේ. දෙවිවරු දැනගෙන හිටියා. ඊට පස්සේ දවසක් උතින් මේ වෙන භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් එනවා. හරියටම පොයි දවසක එදා ආපන් පස්සේ උන්වහන්සේලාට ආරාධනා කරනවා මේ ස්වාමීන් වහන්සේ අනේ ඔබ වහන්සේලා වැඩි එක හොඳයි
අනි අද ඔබවහන්සලා බණ කියන්නේ හුදු ධර්ම කතික ධර්ම දර භික්ෂුන් වහන්සලා මගැත්තම වඩින්නේ. උන්වහන්සේලා ගැඹුරු ධර්මයේ දේශනා කරන පැය ගාන කිසිම සාධුකාරයක් නැහැ. ඊට පස්සේ එතන ඒකට එතන හිටියා ගෝල ඒ නායක ස්වාමීන් වහන්සලා දෙනුමක් හිටියා ගෝලියු 500ක් හිටියා. දැන් උන්වහන්සේ කිව්වා අනේ ස්වාමිනී බණ කියන්නේ මේ වනාන්තරයේ ඒක නින්නාද වෙන සාදු හඳ පැතිරෙනවා සාදු හඳ ඔබ වහන්සලාට අහන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ මහතිරුණ වහන්සලා දෙනුම බණ කිව්වා කිව්වා මේ කිසිම සද්දයක් බද්දයක් නැහැ. කිසි සාදු හඳක් නැහැ. ඊට පස්සේ ගෝලියු ටික කිව්වා මේ කෝ ඉතින් නැහැ නේ ඔය කිව්වට. අර මහතිරුණ වහන්සලා දෙනුමත් කිව්වා. ඊට පස්සේ අනේ මම දන්නේ මේ මම බණ කියද්දි නම් මේ සාදු හඬ පැතිරෙනවා කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේ මොනවද කියන්නේ කිව්වා. අනේ මම ගොඩක් දන්නේ නැහැ මම ටිකයි දන්නේ. එක ගාතාවක් මම කියන්නේ. නේද ඔබ වහන්සේ බණ කියන්න බලන්න කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ වටාපත ගත්තා, දෑස පියාගත්තා. ඒ ගස්සුවේ වාඩි වුණා, ලස්සනට අර ගාතාව කිව්වා. ගාතාව කියලා ඉවරදී මුළු වනාන්තරයේ දෙවනත් වෙන්න, නින්නාද වෙන්න සාදු හඬ පැතිරුණා. අන්න බලන්න මුනිවරයා මුනි බවට පත් වෙලා ඒකට ඒ දෙවරු ආසා කළා. ඉතින් මුනිවරයා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. පින්නත් ඔබ දන්නවා මේ පුණ්‍යවන්ත කාලය තුළදී මේ රාත්‍රිය අපි ගත කරන්නේ මේ විශේෂ ධර්ම සාකච්ඡාව සමගින් ධර්ම අවබෝධය ලබා දෙන්නට පින්නත් ඔබට රූපහණේ කලන මිතුරා නරඹන. එනිසා අද දිනෙදිත් අපි මේ විශේෂ සාකච්ඡාවේ අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම අනුත්තර පින්කත බවට පත් වූ මහරහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව. මහරහත් උත්තමයන් වහන්සේලා මේ රහත් බව අරහත්වේ සාක්ෂාත් කරගන්නට ගමන් කළ මාර්ගය පිළිබඳව අප අද දිනේ කතා කරනවා. එනිසා මේ කතා කරන කරුණු කාරණා පින්නත් ඔබට ඔබගේ ජීවිතයට ධර්මාබෝධයට කොයිතරම් හොඳට වැදගත් වෙනවාද කියන කාරණේ මේ ධර්ම සාකච්ඡාව සමගින් එකතු වෙලා ඉන්න ඔබට මම හිතනවා අවබෝධ වේවි කියලා. එසා පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ රහතන් වහන්සේට මුනිවරයා කියන්නේ ඇයි කියන කාරණය බොහොම අපූර්වට විසඳගත්තා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අරහත් උත්තමයන් වහන්සේලාට තාති ගුණය තිබෙනවා. මේ තාති ගුණය පිළිබඳවත් අපි විවිධ වූ අවස්ථාවලදී කතා කරනවා. ඒ නිසා මම කැමති පින්වත් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාගේ තාති ගුණය පිළිබඳවත් අපිට අනුකම්පාවෙන් කියලා දෙනසේක්වා. ඔව් පින්වත් මහත්මයා, ඒක තාදී ගුණය කියලා කියන්නේ ඒ රහතන් වහන්සේලා තුල තියෙන සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ස්වභාවයේ ඉක්මවා ගියපු විශේෂ ගුණ විශේෂයක් තමයි ඔය තාදී ගුණය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ට ලාභයක් එද්දී, ඒ කියන්නේ එහෙම නැත්නම් මිනිස්සුන්ට මොන හරිින් වාසිය ප්‍රයෝජනයක් ලාභයක් උදා වෙච්ච ගමන් මිනිස්සු ඒකෙන් සතුටු වෙනවා, උදාමයටපත් වෙනවා. ඒකට වසඟේකේ වසඟේට යනවා, ඒකෙන් මත් වෙනවා. අලාභයේ එද්දිම මිනිස්සු කණම් වැටෙනවා, ඒකෙන් දුකට වැටෙනවා, ඊළඟට පීඩාවටපත් වෙනවා. රහතන් වහන්සේලා මේ ලාභ අලාභ දෙකේදී වෙනසක් නැතුව සමසිත පවත්නවා. ඒ කියන්නේ ලාභයක් එද්දී ඒකෙන් උදාමයටපත් වෙන ස්වභාවයක් උන්වහන්සේලාගේ නැහැ. අලාභයක් එද්දි ඒකෙන් කඩන් වැටෙන ස්වභාවයක්, දුකට දුම්නසරපත් වෙන ස්වභාවයක් උන්වහන්සේලා ජීවිතවල නැහැ. මේ දෙකේදී උන්වහන්සේලා මැදිස්තයි. සාමාන්‍ය ලෝකෙ මේක නැහැ. මොකද සාමාන්‍ය ලෝකෙ හැම වෙලෙම ලාභේ පතනවනේ, අලාභේ පතන්නේ නැහැ. අලාභයක් නොලැබේවා කිය කී තමයි පතන්නේ. නමුත් ලාභ අලාභ දෙක මේක අෂ්ට ලෝක ධර්මයට අයිති දෙයක්. ඒක ඕන කෙනෙකුගේ ජීවිතේට මේ අවස්ථාවේ ඒක එහාට මෙහාට පිළිලා ලැබෙන්න පුළුවන්. රහතන් වහන්සේගේ ජීවිතයටත් ඔය ලාභිත් ලැබෙනවා, අලාභිත් ලැබෙනවා. ඒ දෙකේ දුන්නහන්සේ කම්පාවක් නැහැ, වෙනසක් නැහැ. ඊළඟට තව තියෙනවා. ඒ කියන්නේ දැන් ලාභ අලාභ. ඊළඟට තියෙනවා කෙනෙකුගේ ජීවිතේට යසස එනවා. යසසට එද්දී කෙලෙස් සහිත සත්වයා යසස ආපු ගමන් ඒකට වසඟ වෙනවා. ඒකෙන් උද්දාමයටපත් වෙනවා. ඒකේ මුසපත් වෙනවා. ඒ තමන්ගෙන මහා ඊලින් හිතා ගන්නවා. හැබැයි ආයෙ සෙද්දී එයා කඩාගෙන වැටෙනවා. දුකට පත් වෙනවා. හාඬනවා, වැළපෙනවා. රහතන් වහන්සේ තුල ඒ වෙනස නැහැ. ඒ කියන්නේ යසසේද්දි විදිහටමත් ආයසේද්දිත් ඒ දෙකේම උන්වහන්සේ මැදිස්තයි. උපේක්ෂාවෙන් ඉන්නවා. මෙන්න මේ එතකොට අපි ගත්තොත් තව තියෙනවා දැන් අටලෝ දහම ගත්තොත් ලාභ අලාභ. ඊළඟට යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක කියලා මෙහෙම අටක් තියෙනවානේ. මේ අටලෝ දහම ඉදිරියේ උන්වහන්සේගේ කිසි කම්පාවක්
වෙනසක් දකින්න ලැබින්නේ. අපි ගත්තු බුදුරයන් වහන්සේ කාලේ කොච්චරවත් රහතන් වහන්සේලාට ලාභ කීර්ති ප්‍රශංසා ලැබිච්ච වෙලාවල් තියෙනවා. කොච්චරවත් ලැබුණා සදහැවතුන් නිසා. ඒ තුන්හසලයකට වසඟුන්නේ. ඊළඟට අපි ගත්තොත් දැන් බුද්ධ කාලේන සමාජය ගත්තොත් විවිධ මති මතාන්තර විවිධ දෘෂ්ටි විශේෂයෙන් බමුණෝ හිටියා ඒ කාලේ බ්‍රාහ්මණයෝ. බ්‍රාහ්මණයෝ හරියට ඉරිසියා කළා මේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වෛර කළා. ඉතින් මේ නිසා මේ සමහරලට කෙලවරක් නැතුව නිඳා පහස වෙනවා. උන්වහන්සේලා ඔය දෙකේදීම කිසි කලබලයක් හම්පාවා නැහැ. මධ්‍යස්තු ඉන්නවා. ආන්ගේ මධ්‍යස්තු ඉන්න ගුණයට තමයි මේ තාදී ගුණය කියලා කියන්නේ. අපි ගත්තොත් ඒක සාමාන්‍ය ලෝකේ දකින්න නැහැ. සාමාන්‍ය ලෝකේ හරි පුංචි දෙයකදී තමන් මුසපත් වෙනවා. පුංචි දෙයකින් හිතට ගන්නවා. පුංචි දෙයෙන් ආඩම්බර වෙනවා. මෙහෙම එකක් නැහැ උන්වහන්සේලා ජීවිතවල. එතකොට මේ උන්වහන්සේලා මේ ගමේ පිණ්ඩපාතේ වැඩපු හැටි ගැන තියෙන හර ලස්සරට ගාතාව ධම්මපදේ යතාපි බමරූ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රස වාදාය ඒවං ගාමේ මුනිචරේ. අන්න මුනි කියන වචනේ ආයත්තාව. ඒ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ මෙන්න මෙහෙම කියනවා. අපි දන්නවනේ බමරු ඉන්නවනේ. බමරු මලින් මලට ගිහිලා රොන් ගනිද්දී ඒ බමර මල තලන්න නැතුව ඒක කරන්නේ. ඒ මලයේ ලස්සනට, ඒකේ පැහැයට, ඒකේ වර්ණයට ඒ බමරගෙන් හානියක් වෙන්නේ නැහැ. ගාන්ට රොන් ටික උරාගෙන බමරයි ගිලිලා යනවා. ආයේ මලත් එක තැවරි තැවරි ඉන්නෙත් නැහැ. මලේ රොන් ටික ගත්ත බමර ගියා. ආන් ඒ වගේ කියනවා යතාපි බමරූ පුප්පං වන්න ගන්ධං අහේටයන් යම්සේ බමරා මලට හානියක් කරන්නේ නැතුව, මල තලන්නේ නැතුව, වර්ණේ වනසන් නැතුව, ඵලීති රස මාදාය ඒ මලේ රොන් ටික අරගෙන ඉගිල්ලා යන්නේ යම්සේද ඒ වගේ කියන මුනිවරයා මේ ගමේ හැසිරෙන්නේ. එතකොට දැන් උන්වහන්සේ එහෙම පිණ්ඩපාත ටිකක් හොයාගෙන යද්දී සමහරලාට මේ පිණ්ඩපාතට උන්වහන්සේට ප්‍රණීත භෝජන හම්බ වෙනවා. සමහරට පිණ්ඩපාතට හම්බ වෙන බොහොම කෙනිසි රූක්ෂ දේ. මට මතක එකතැනක රට්ටපාල කියන මහරහතන් වහන්සේ, රට්ටපාල මහරහතන් වහන්සේ කියන්නේ ගිහි කාලේ ගතොත් හොඳ කෝටිපති මිනිස්සු. රට්ටපාල කියන්නේ රටක් පාලනය කරන්න සල්ලි තිබ්බා. කෝටි ගානක ධනෙ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඇවිල්ලා පැවිදි වුණා. නමුත් දෙමාපියෝ කැමැත්තෙන් නෙමෙයි ඔය අවසරය දුන්නේ. හරියට උපවාස කළා මහන්සිලා තමයි ගිහිල්ලා පැවිදි වුණේ. ඉතින් දෙමාපියෝ පොරොන්දු කරගත්තා. හැබැයි පුතේ උඹ මහණ වුණාට කමන්නේ. උඹට සිද්ධ වෙයි කිව්වා මේ කලින් කලට අපි ඉදිරියේ පෙනී සිටින්න. මා කමන්නේ ඒකට පොරොන්දු වුණා. ඉතින් උන්වහන්සේ කාලයක් ගිහිල්ලා මහණ වෙලා ඉතින් සිල් ගුණදම් පුරලා සමත විදර්ශනා වඩලා මේ ධර්මයේ ඇසිරලා අරහත්ත්වයට පත් වුණා. පත් වෙලා මේ රහතන් වහන්සේ දැන් අරහතට පත් වෙලින් දවස බුදුරයන් වහන්සේ ගෑව භාගතුන් වහන්සේ මේ අම්මලාට මම පොරොන්දුවක් වෙලා ආවා. මේ අම්මලා කිව්ව මට නිතර නිතර පෙනී හිටින්න කියලා ගෙදර අම්මලා බලන්න එන්න කියලා. ඉතින් මං දෙමාපියන් බලන්න ගියාට කමක් නැද්ද කියලා. ඉතින් බුදුරයන් වහන්සේ හිත බැලුව රහත් වෙලා. හැබැයි දෙමාපියන්ගේ හිතේ තිබුණා මේ දරුවා කොවිල හරින් ගෙදර ආපුදෙන් අපි මෙයාව සිවුරු අරව ගන්නවා කියලා. ඔහොම එක්කත් තිබ්බා හිතේ. ඉතින් කොහොම හරි ඉස්සල්ලාම ගිය දවසේ ඒ සිටුතුමා ගෙදර ස්ටෝප්පුවේ සිටුතුමාගේ කොණ්ඩේ පිරෙනවා සේවකෙක්. එතකොට දැන් අර කාලෙකට පස්සේනේ ආවේ. ආපහු පස්සේ අඳුන ගන්න බෑ. ඒ කියන්නේ දැන් අර වෙනස් වෙලා, දැන් අර කේස් රවුල් බාලා, දැන් සම්පූර්ණ අර ශ්‍රමණ රූපයෙන් තියෙන්නේ. අඳුන ගන්න බෑ. තාත්තා ඈත තියා දකිද්දිම දැක්ක මෙන්න ශ්‍රමණයෙක් වෙනවා කියලා දැක්ක ගමන් කීන්ති ගියා. මේ මුළු ශ්‍රමණයෝ තමයි අපි එකම රත්තරන් පුත අරන් ගියේ. ඒ පා කියද්දි මේ අපේ කොල්ලා ගියා. ඉතින් මේ මුළු ශ්‍රමණයෝ තමයි මේ විපත කරේ කියලා තාත්තා බනින්න පටන් ගත්තා. දැන් බනිනවා කෙලවරක් නැහැ. ඊට පස්සේ දාසියක් එදා උදේ, දාසියා මොකද කරේ, කලින් දවසේ රෑ පිට්ටු වගේක් හදලා තිබිලා නැත්නම් කලින් රෑ හදපුවා ඉතුරු වෙලා. ඊට පස්සේ දාසියා මොකද කළේ, දාසිය පිළුණු පිට්ටුවක් අරගෙන ඕක වීසි කරන්න ගියා. ඒ වීසි කරන්න යද්දී රහතන් වහන්සේ දැක්ක මේ දාසියක් මොන හරි යමක් කරගට යනවා. ඊට පස්සේ ඇහුව නැගණියේ, ඔබ මේ වීසි කරන්න දෙයක්ද ඔය? එසේ ආරයන් වහන්සේ මේ වීසි කරන්න දෙයක් කිව්වා. ඊට පස්සේ කියනවා මේ නැගණිය, මේ ඕක විසි කරන දෙයක් නම් කමන්නේ මගේ පාත්‍රයට දාන්න කිව්වා. පිළිණු පිට්ටුව දැම්මා, පූජා කළා. එතකොට බලන්න ඒකෙදි දැන් උන්වහන්සේ අයිතිවාසිකම් කතා කර ගැනීමක් ඒ මොකක්වත් නැහැ. අද කාලේ නම් ඇයි තාත්තේ මාව අඳුරන්න බැයිද, ඇයි මේ මෙහෙම වුනේ කියලා කතාබස් කරනවානේ. ඒ මොකක්වත් නැහැ. අර අයිනක උන්වහන්සේ ගහකට වාඩි වුණා, පිළිණු පිට්ටුව වැළඳුවා.
අන්න කම්පාවක් නැහැ. හරි ආශ්චර්යයි මේ හිත. ඒ කියන්නේ තමන්ගේ ගෙදරට ගිහිල්ලා තමන්ට පිළුණු පිට්ටුවක් ලැබෙද්දී ඒ හිතේ කිසි වෙනසක් ඇති වුණේ නැහැ. තාදී ගුණ. ඊට පස්සේ දාසි අර පිට්ටුව පූජා කරද්දී බැලුවා මේ දැකලා පුරුදු කෙනෙක් කියලා දැක්කා. ඊට පස්සේ හොඳට අංග මූණ දිහා බැලුවා අතපය බැලුවා බලද්දි සිටු පුත්‍රයා හිටපු. ඊට පස්සේ දාසි පුදුමලා ගිල ඉක්මනට දුවලා ගිල සිටුතුමාට කිව්වා අනේ සිටුතුමනි මේ දැනවදාල මැනව මේ කාරණේ දැනගන්න මේ ඇවිල්ලා ඉන්නේ පිටකෙනින් නෙමෙයි මේ හිටපු සිටු පුත්‍රයාගම මේ ඇවිල්ලා ඉන්නේ මේ ගෙදර ඔබගේ මේ ඔබතුමාගේ පුත්‍රරත්නේ ඇයි මෙහෙම කතා කරේ කියලා ඊට පස්සේ කිව්වා දාසි ඔබ මේ ඇත්තන්නම් කියන්නේ අද ඉඳලා මේ දාසභාවේ නිදහස් වෙනවා කිව්වා සිටුතුමා ඊට පස්සේ ගිහිල්ලා බැලුවා අනේ පුතා ඊට පස්සේ කිව්වා අනේ පුතේ ඇයි තමන්ගේ ගෙදරට එන්න ඕන කියලා දන්නේ නැද්ද මේ ගෙදර ඕන තරම් සම්පත් තියෙනවා ඕන තරම් ප්‍රණීත කෑම බීම තියෙනවා ඇයි මේ පිළිණු පිටුවල දන්නේ කියලා ඇයි තමගේ ගී ඇතුළට එන්න දන්නේ නැද්ද කියලා හරි ලස්සන පුදුමයි කතාව ඒ කියන්නේ පුදුම ඉදෙන මේ ධර්මයේ ස්පර්ශ කරපු චරිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියනවා එතකොට රහතන් වහන්සේ ගෘහපතිය අර කියවන්නේ ඇයි තමන් ගෙදරට එන්නේ නැද්ද කියලා ගෘහපතිය අපිට ගිවල් නැහැ අන්න බලන්න ගී අතෑර දාලා ගියා ගියාමයි අපිට ගිවල් නැහැ අපි ඔබේ නිවසට ආවා නමුත් අපට දානයක් තබා ප්‍රියමනාප වචනයක්වත් ලැබුණේ නැහැ අපි වැළඳීම දවසනයි කිව්වා ඊට පස්සේ කෝ අනේ ස්වාමිනී එහෙම කරන්න එපා එන්න දන්වල දන්ට කිව්වා නෑ අද වළඳලා ඉවරයි කිව්වා එහෙනම් ඔබ වහන්සේට පුළුවන් ද හෙට වඩින්න හා කිව්වා පුළුවන් කිව්වා අන්න බලන්න බැන්නා කියලා හිත තැළුනෙත් නෑ අපි එහෙමනම් මම මෙහෙම බැනුන් ඇහුවනම් මොකටද මං ආයෙ යන්නේ පැත්ත බලන්නත් කියලා හිතනවනේ එහෙම කරන්නේ පහුදා උනාසේ වැඩියා අන්න තාදී ගුණ මේ තාදී ගුණ කීරවනම් පුදුමයි කෙලවරක් නැතුව කියන්න පුළුවන් එච්චර තිබ්බා මේ රහතන් වහන්සේලාගේ තාදී ගුණ කම්පාන වෙන ගුණේ අටලෝ දහමේදීදී නොසැලෙනෝ උපේක්ෂාවෙන් වැඩ ඉන්නවා. ඒ කියන්නේ ආශ්චර්යවත් හිත් තිබ්බ උතුම්යන් වහන්සේලා තමයි මේ රහතන් වහන්සේලා කියන්නේ. ඒකයි ඒ තාදී ගුණ කියන්නේ. හරිම ලස්සනයි පින්නා ස්වාමීන් වහන්සේ මේ කතාව අහගෙන ඉද්දි කතාව නවත්තන්න නැතුව ඔබ වහන්සේගෙන් මේ ධර්ම කරණ දිගටම අහගෙන ඉන්න හිතෙනවා. ඒ තරම් අපුරුයි අහගෙන ඉන්න පින්නත් ඔබටත් ඒ විදිහටම දැනෙනවා ඇති. ඒ වගේම පින්නා ස්වාමීන් වහන්සේ තේර තේරි ගාථා කියවද්දි මේ වගේ අපූර්වවටම අපිට මේ අරහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව කරුණාකාරණා දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබත් ලැබුණු වෙලාවක පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ සිංහලට හදලා තියෙනවා පරිවර්තනය කරලා තියෙනවා සරලව ලියලා තියෙනවා මේ අරහත් භාවය ලැබූ මුනිවරයන් වහන්සේලා පිළිබඳව උත්තමයන් වහන්සේලා පිළිබඳව කියවන්න හරිම අපූර්වට මේ අරහත් ජීවිත පිළිබඳව අපිට වටහා ගන්නට ඉඩකටක් වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. පින්නත් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් මේ සමවදින අරහත් ඵල සමාධිය කියන වචන අපි අහලා තන විශේෂයෙන්ම රතන සූත්‍රයේදී පින්න ස්වාමීන් වහන්සේ ගාථාවකදී මේ පිළිබඳවත් සඳහන් වෙනවා. ඒ නිසා මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න මේ අරහත් ඵල සමාධිය කියලා කියන්නේ මොකක්ද කියන එක පින්න ස්වාමීන් වහන්සේ. ඔව් අරහත් ඵල සමාධිය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් සමවදින සුවිශේෂී සමාධිය අරහත් ඵල සමාධිය. එතකොට ඒ අරහත් ඵල සමාධියට සමවදින වෙලාවේ රහතන් වහන්සේ මේ ලෝකයට ඇති කිසිම දෙයක් ගැන හිත පවත්වන්නේ නැහැ. ඒක අපි තව තීරුම් කළ කීරවනම් ඒ වෙලාවට අරහත් ඵල සමාධියට රහතන් වහන්සේ සමවදිද්දී උන්වහන්සේ ඇස මෙනෙහි කරන්නේ රූප මෙනෙහි කරන්නේ. දැන් අපේ ජීවිතවල ඕවනේ ගොඩක් තියෙන්නේ. එක්කෝ දකින රූප මෙනෙහි කරනවා. එක්කෝ තමන්ගේ ශාරීරිය ගැන මෙනෙහි කරනවා. කාපු වීපු දේවල් ගැන මෙනෙහි කරනවා. හෙට කරන්න තියෙන දේවල් ගැන මෙනෙහි කරනවා. මිනිස්සු දොස් කියපුවා අපි මෙනෙහි කරනවා. ඕවනේ. එතන අපේ සම්පූර්ණ අපේ මනස වැඩ කරන්නේ ඇහත් රූපයත්, කනත් සද්දයත්, නාසයත් ගඳ සුවඳත්. ওই 50 අතර තුලනේ. රහතන් වහන්සේ අරහත් ඵල සමාධියට සම්බන්ධිත වෙලාවට උන්වහන්සේ ඇහැ මෙනෙහි කරන්නේ, රූප මෙනෙහි කරන්නේ, කන මෙනෙහි කරන්නේ, ඊළඟට ශබ්ද මෙනෙහි කරන්නේ. ඔයෝගේ මේ ආධ්‍යාත්මික ආයතනයි මෙනෙහි කරන්නේ. බාහිර ආයතනයි මෙනෙහි කරන්නේ. ඊළඟට පඨවි ධාතු මෙනෙහි කරන්නේ. ආපෝ ධාතු මෙනෙහි කරන්නේ. තේජෝ ධාතු මෙනෙහි කරන්නේ. වායෝ ධාතු මෙනෙහි කරන්නේ. අපේ ලෝකේ උතනින් එහා දෙයක් ගැන අපිට සාමාන්‍යයෙන් කතා වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ. එතකොට උන්වහන්සේ සතර මහා ධාතු ගැන හිතන්නේ, ආධ්‍යාත්මික ආයතන ගැන ඒ වෙලාවට මෙනෙහි කරන්නේ, බාහිර ආයතන ගැන මෙනෙහි කරන්නේ. හැබැයි යමක් මෙනෙහි නොකරන්නෙත් නැහැ. අන්න උන්වහන්සේ මෙනෙහි කරන මෙන්න මේ කාරණය. ඒක අපි ගත්තොත් බුද්ධ වචනේ තියෙන්නේ, පාළියේ තියෙන්නේ
හිතන උන්වහන්සේ ඊතං සන්තං ඊතං පණීතං මේමයි සාන්ත මේමයි ප්‍රණීත ඊතං සන්තං ඊතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතු යම් මේ සියලු ආකාරේ සියලු සංස්කාරයන් සංසිදී ගිය සංසිදී යාමක් ඇද සංසිදී ගිය සබ්බූපති පටිනිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්ම දුරු වුණ බැහැර වුණ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාව සේවී ගිය විරාගෝ ඒ කියන්නේ නොඇලීමෙන් යුතු නිරෝධෝ නිබ්බාන එතකොට ඒකෙදී උන්වහන්සේ සිහි කරන්නේ මේ සාන්ත වූ දෙයක් තියෙනවා ප්‍රණීත වූ දෙයක් තියෙනවා ඒ කියන්නේ සියලු සංස්කාර සංසිදී ගිය සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය තණ්හාව සේවී ගිය සියලු ඇල්ම නිරුද්ධ වී ගිය මේ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරනවා ඕකට කියන්නේ නිරෝධ සංඥා කියලා එතර උන්වහන්සේ නිරෝධ සංඥාවට තමයි මේ වෙලාවේ හිතේ පවත්න්නේ. ඒ නිරෝධ සංඥාවට සමවැදිච්ච වෙලාවට සාමාන්‍යයෙන් අපි ගත්තන් පස්සේ දෙවිවරුන්ට පුළුවන්කම තියෙනවා අනුන්ගේ සිත් දැනගන්න සිත් දැනගැනීමේ ඥාණය දෙවිවරුන්ට තියෙනවා. අනුන්ගේ සිත දකින්න පුළුවන්. ඊළඟට දෙවිවරුන්ට අනුන් කල්පනා කරන දේ හොයන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ නමක් අරහත් ඵල සමාධියට සම්වැදිච්ච වෙලාවට දෙවියන්ට බමුණුන්ට මරුන්ට මේ ලෝකේ කිසි කෙනෙකුට මේ කුමන කාරණයක්ද වෙණේ කරන්නේ මොකද උන්වහන්සේ භාවනාවට ගත අරමුණ කියලා හොයන්න බෑ. ඒකයි දැන් ඒ රතන සූත්‍රයේ ගාථාවේ තියෙන්නේ ඒකයි. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් අවබෝධියම දේශනා කරන ලද සමාධියක් තියෙනවා. සමාධිමානං තරිකඤ්ඤමාහු. සමාධිනා තේන සමෝ නවිජ්ජති. ඒ ආනන්තරික සමාධිය අරහත්ඵල සමාධිය හා සමාන මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ කියනවා. කිසිම එකක් නැහැ කියනවා අරහත්ඵල ඵල සමාධිය හා සමාන. නතේන ධම්මේන සමත්ති කිංචි. ඉදම්පි ධම්මේ රතනම් පණීතම්. මේක ධර්මයේ තියෙන ප්‍රණීත රත්නයක් කියනවා. ඒ කියන්නේ රත්න කියලා කියන්නේ මාණික්කයට පාවිච්චි කරන වචනයන්නේ. එතකොට ධර්මයේ තියෙන ප්‍රණීත මාණික්කයක් උසස් මාණික්කයක් කියනවා මේ අරහත්ඵල සමාධිය. එතකොට ඒකෙදි උන්වහන්සේ අර නිරෝධ සංඥාව තමයි ඒ වෙලාවට උන්වහන්සේ වඩන්නේ. එතකොට ඒක සමාධිය. ඒ වෙලාවට උන්වහන්සේ හිතේ තියෙන මේ නිරෝධ සංඥාව. ඒතං සන්තං ඒතං පණීතං මේක සාන්තයි මේක ප්‍රණීතයි. සියලු සංස්කාර සංසිදී ගිය සියලු කෙලෙස් සහිත කර්ම බැහැර වුණ තෘෂ්ණාව සෙවී ගිය විරාගී වූ නිවන සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරනවා. මේක තමයි අරහත්ඵල සමාධිය. මම හිතන්නේ මේ කාරණා පිළිබඳව අපිට කොයිතරම් හොඳට අපේ ජීවිතයට අවබෝධ කරගන්න පුළුවන්ද පින්වත් ස්වාමීන් වහන්සේ වටහා දෙන කාරණාත් එක්ක. පින්වත් ස්වාමීන් වහන්සේ අද දිනේ සාකච්ඡාව අවසන් කරන මම තව එක ගැටලුවක් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මහරහතන් වහන්සේලා පිළිබඳව අපි කතා කරනවානේ බුද්ධ ශාසනය තුළ මේ උතුම් මහරහතන් වහන්සේලා පිළිබඳව අපිට ඕනෑතරම් හඳුනගන්න ලැබෙනවා. මේ උතුම් මහරහතන් වහන්සේලා තමන් වහන්සේලා රහත් බව ලැබූ අවස්ථා පිළිබඳව සඳහන් කර අවස්ථා තියෙනවද පින්වත් ස්වාමීන් වහන්සේ? මේ ශාසනය තුළ අපිට මුණ ගැහෙන ඔව් ඒ කාරණේදී මට මතකයි එක තැනක තියෙනවා මේ රහතන් වහන්සේලා අතර ධර්ම සාකච්ඡාවක් සිද්ධ වෙන දේශනාවක් සංගුතුනිකයි දෙකේ මට මතකෙට කෝසම්බි සූත්‍රය වෙන්න ඕන ධර්ම සාකච්ඡාවක් ඇති වෙන වෙලාවක් තියෙනවා ඒ ධර්ම සාකච්ඡාව කරගෙන යද්දී ඒ ස්වාමීන් වහන්සේලාට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ කතා කරන පිළිවෙල හැටියට නා ඒ කාන්තෙන් ආශ්‍රව සේකල්ලා ඉන්න ඕන කියලා හිතෙනවා. හිතුණට පස්සේ උන්වහන්සේලිය ධර්ම සාකච්ඡා ඉවරෙද්දී අහනවා එහෙනම් ඔබ වහන්සේ කියනට ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් නේද කියලා එතනදී අහනවා. එතකොට උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ කියන්නේත් නැහැ. නිස්සද්ද වෙන්නවා. එතකොට අර ස්වාමීන්වහන්සලා දැනගන්නවා මේ රහතන් වහන්සේ නමක් කියලා. එතකොට ඒ වගේ උන්වහන්සේලා ඒ අරහත්ත්වේ ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. ගොඩාක් තියෙන්නේ තමන්ගේ අරහත්ත්වේ උන්වහන්සේලා ප්‍රකට කරන ක්‍රම තියෙනවා. මම රහත් වුණා කියන එක එහෙම කියලා නැහැ. අරහත්ත්වයටපත් වෙච්ච බොහෝ රහතන් වහන්සේලා බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා රහතන් වහන්සේගේ ස්වභාවය දැක්කන ධර්මපර්යායන් ඉදිරිපත් කරනවා. භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙකක් තියෙනවා නේද කියලා බුදුරයන් වහන්සේ ඉදිරියේ ධර්මයේ කියනවා. ඒතර බුදුරයන් වහන්සේ වික්ෂු හිත බලනවා අරහත්ත්වයටපත් වෙලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ අනුමත කරනවා ඕපින්වත් වික්ෂු එහෙම තියෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ වන්දනා කළා නැගිටලා ගියන් පස්සේ බුදුරයන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා කියනවා මේ මහණෙනි මේ ශ්‍රද්ධාවන්ත ඥානවන්ත කුලපුත්‍රයෝ ඔය විදිහට අරහත්ත්ව ප්‍රකාශ කරනවා කියනවා. ඔය අරහත්ත්ව කියන ඒ ප්‍රකාශ කළේ. එතන ඒ වගේ තැන් තියෙනවා. සමහර තැන්වල රහතන් වහන්සේලා
වහන්සේ අරහත්ත්වයට පත් වෙලාද ඉන්නේ කියලා අහපුවම රහත් වෙලා හිටපු නිසද්ද වෙනවා නැතියි නෑ කියනවා. එහෙම තියෙනවා. දැන් මේ ධර්ම සාකච්ඡාවේම තව ස්වාමීන් වහන්සේ නමකෙන් ධර්මය හැති උන්වහන්සේ චතුරු ලෙසයක විග්‍රහ කළා. ඊළඟට හරි ගැඹුරින් විග්‍රහ කළා. එතකොට ස්වාමීන් වහන්සේලා ඇහුවා එහෙමනම් ඔබ වහන්සේත් රහතන් වහන්සේ නමක් වෙන්න නේද කියලා. ඊට පස්සේ කුඩේ ආයසෝති මම රහත් නෑ කිව්වා. මම රහත් නෑ කිව්වා. හැබැයි මේ කාරණේ සම්බන්ධයෙන් මට ඥාණයක් තියෙනවා කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේ මට මං හිතන්නේ මේ මාර්ගයේ ගොඩක් ඉහළට දියුණු කරපු කෙනෙක් නමුත් රහත් වෙලා නෑ. එතකොට ඒ වගේ අවස්ථා තියෙනවා. නමුත් ඒ හැරුණකොට බොහෝ රහතන් වහන්සේලාව හොයන්න බෑ එහෙම. හොයන්න බෑ කියන්නේ යම් යම් සිද්ධි අවස්ථාවන්නේ ඉස්මතු උනම් පස්සේ තමයි උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා අහුනේ. මට ඒක හොඳට මතක් වෙන එක තැනක තියෙනවා මේ බුදුරයන් වහන්සේ කාලේ හිටිය මේ ලකුණ්ඩ බද්දේ කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට තමයි මේ බුද්ධ ශාසනයේ මිහිරිම කටහඬ තිබ්බේ. උන්වහන්සේ මිහිරි ලෙස බණ කියන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වුණා. හැබැයි උන්වහන්සේ හරි මිටි. බොහොම පොංචි ශරීරයක් තිබුණේ. ඒක සසරේ කර්ම විපාකයකට හම්බෙච්ච එක. මිටි එතකොට උන්වහන්සේට තිබුණේ නිකන් අර අනිත් අය දැක්කහම නිකන් විසුළු පෙනුමක් තමයි තිබ්බේ. අර ශරීරය අර හොඳට වැඩලා නැහැ මිටි. ඉතින් උන්වහන්සේ හැබැයි ධර්මයේ දියුණු කළා. ඒ ශාරීරියේ මිටි වුණාට ඇතුලේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වේ කරා යන්න උවමනා කරන සියලු ගුණ වලින් පිරිපුන් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ පාඩුවේ ඉතින් වත් පිළිවෙත් කරගෙන සීල් ගුණ වඩ아가න බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කළා අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ නම ලකුණ්ඩ බද්දිය. අර මං කියන්නේ විසුළු පෙනුමක් තිබ්බේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් උන්වහන්සේ අරහත්ත්වයට පත්ලා දැන් ඕක කී කියා යන්නේ නැහනේ. ඉතින් උන්වහන්සේ ඉද්දි දැන් අනිත් ස්වාමීන් වහන්සේලා වේ ඒ කාලෙත් ඉතින් ඉඳලා තිනවා ඔය සාමාන්‍ය සෙල්ලමෙන් වගේ හිටපු අයත් ඉඳලා තිනවා. ඉතින් උන්වහන්සේලා මොකද කරන්නේ මේ චූටි ස්වාමීන් වහන්සේ යද්දි මේ නහයෙන් අල්ලන් මිරිකනවා. නහය මිරිකලා කියනවා මේ පොඩි උන්වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ කොහොමද සතුටින් ඉඳින්නේ? ගෙදර යන්න හිතින් නැද්ද? කියලා මේ වහනවා. එතකොට උන්වහන්සේ අහිංසක hina වෙලා නිසද්ද වෙනවා. මොකක් කියන්නේ? සමහර දවසට උන්වහන්සේ වඩිද්දි මේ කනල්ල මිරිකනවා. කන මිරිකන කොහොමද සතුටින් ඉන්නේ? ගෙදර යන්න හිතෙනවද කියලා අහනවා. එතකොට ඉතින් උන්වහන්සේ ඒකට මොකුත් රණ්ඩුවට යන්නේ මොකුත් පැටලෙන්න යන්නේ උන්වහන්සේ ඉතින් hina වෙලා අහිංසක දිට ඉන්නවා. එතකොට ඒ අනිත් වික්ෂුන්හසල බුදුම වුණා. ඒ උන්වහන්සේට අපිට දැන් අපි ගත්තොත් අපිට කවුරු හරි එක දිගට විහිළු කරන්න ගියොත් විහිළු කරගොත් එහෙම නැත්නම් අපේ නහය මිරිකනවා. කන මිරිකන නම් අපිට ඒක පාරක් දෙපාරක් අපි සමහරට ඉවසන්න පුළුවන්. ඊළඟ පාර අපි හිත ඇවිස්සෙනවනේ ඒකේ. මේ ඇවිස්සILLන්නේ අර තාදී ගුණේ. ඊට පස්සේ දවසක් එදා ධම් සභා මණ්ඩපේ විසුණුහතලා කතා වුණා මේ ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ පුංජියට හිටියට ලස්සන නැතුණට උන්වහන්සේගේ ජීවිතයේ මොකක් හරි මේ ගුණ විශේෂයක් තියෙනවා. මේ උන්වහන්සේට කේන් තියන්නේ. උන්වහන්සේ කන මිරිකුවා කියලා නහයෙන් ඇද්දා කියලා සිවුරෙන් ඇද්දා කියලා මේ කලබලයක් මොකුත් නැහැ. ඒකට මේ රණ්ඩුට යන්නේ නැහැ කියලා. ඔය කතා බහ තියෙද්දි එදා බුදුරයන් වහන්සේ ධම් සභා මණ්ඩපෙට වැඩියා. වැඩලා බුදුරයන් වහන්සේ අහනවා මහණෙනි අද මං ඉදදී ඔබලා කොයි වගේ කතාවකින්ද වැඩ සිටියේ කියලා. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේ අපි කතා කළේ අර ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ ගැන කියනවා. උන්වහන්සේට හරියට කට්ටිය විහිළු කරනවා කණෙන් අදිනවා නහය මිරිකනවා සතුටින් දින්නේ කියලා අහනවා ගෙදර යන්න හිතින් නැද්ද අහනවා. ඉතින් මේ මොකද ඒ කාලෙත් මේ සිවුරු වල ගෙදර ගිහපා හිටියා. ඉතින් එතකොට උන්වහන්සේ කිසි කලබලයක් නැහැ. කිසි රණ්ඩුවට පැටලෙන්න යෑමක් නැහැ. හරි අහිංසක hina වෙලා ඉන්නවා. ඒකයි අපි කතාබස් කළේ උන්වහන්සේ යම්කිසි ගුණයක් තියෙන උන්වහන්සේ ජීවිත කියලා. බුදුරයන් වහන්සේ ගාථාවක් වදාරනවා. හරි ලස්සනයි. ඒක තියෙනවා සීලෝ යත ඒක ගනු මහණෙනි තනි කළු ගල් පර්වතයක් තියෙනවා කියනවා. සීල කියන්නේ කළු ගල් පර්වතයට ඒක ගනු වාතේන නසමීරති සතර දිසාවෙන් සැට සුලං ඇවිල්ලා හැමද්දී කිසි කම්පනයක් නැහැ කියනවා. ඒවන් නින්දා ප්‍රසංසාසු ඔය වගේ නින්දා ප්‍රසංසා අභියස න සමිංජන්ති පණ්ඩිතා පණ්ඩිතයාගේ කිසි කම්පනයක් නැහැ කියනවා. මාන්නෝයි රහතන් වහන්සේනමක් කියනවා ඉන්නේ. එදා දැනගත්තේ මේ සම නොවදින සමාධියක් වෙන එක ලේසි නැහැ කියනවා මේ ස්වාමීන් වහන්සේ. හිටියා එහෙම රහතන් වහන්සේලා. ඉතින් හරි පුදුමයි මේ රහතන් වහන්සේලාගේ ජීවිත. තව තැනක ඔය වගේ හිටිය රහතන් වහන්සේ නම ඒ සමහර ප්‍රශ්න වලදී ඒ උගුනේ දබ්බමල්ල පුත්තු කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ අවුරුදු 7යි. අවුරුදු 7යිදී අරහත්ත්වයට පත් වුනේ. ඉතින් උන්වහන්සේට බ්‍රහ්මචර්ය චෝදනාව ආවා. ඒ කියන්නේ උන්වහන්සේට වෛර බැඳපු භික්ෂු උන්වහන්සලා දෙනමක් හිටියා ඒ කාලේ.
ඉතින් ඒ දෙන්න ඔය කතන්දරයක් පටලලා හිට ඕකට මේ බඹසර භික්ෂුණියක් අතේ පණිවිඩ යැවුවේ. ඒගොල්ලන්ටම හිතවත් වෙච්ච පාපී භික්ෂුණියක් හිටියා. ඒ භික්ෂුණිය අතේ බුදුරයන් වහන්සේට ළඟට ගිහිල්ලා කියවැව්වා, භාගතුන් වහන්සේ මේ දබ්බ මල්ල පුත්‍ර කියන්නේ හොඳ කෙනෙක් නම් නෙමේ, ඒක පුදුම විදිහට කතන්ද හදලා කියලා තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ බිය රහිත තැනින්මයි බිය උපදුනේ කිව්වා ගිහිල්ලා. අර දෙන්න තමයි ගෙනලා යැවියන් හාමුදුරු දෙන්න. ඊළඟට මද සුළඟක්වත් නැති තැනින් සැඩ සුළං හැමුවා. ජලයේ ගිනි ගත්තා වගේ දෙයක් උනේ කිව්වා. අර දබ්බමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ මාව අනාථ කළා කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රශ්නේ ලොකුට ගියා. ඉතින් බුදුරයන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා කැඳවලා දබ්බමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ අර අවුරුදු 7 ස්වාමීන් වහන්සේ කතා කරලා ඇහුවා, පිරුණත් භික්ෂුව දබ්බ ඇත්තද මේ භික්ෂුණී කියන ආකාරي නරක වැඩක් කළාද ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ දන්නවනේ මං ගැන, ඒ විදිහ තමයි කිව්වා. ඊට පස්සේ නෑ දබ්බ මේ ඔබ කළාද මේ වගේ දෙයක් කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවනේ ඉතින් මං ගැන, ඒ විදිහ තමයි කියලා මේ චූටි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ හල්ලාසන කතාවක් අදාරනවා, දබ්බ ওই විදිහට ප්‍රශ්න විසඳන්න බෑ, කරා නම් කරා කියන්නේ නැත්තම් නෑ කියන්නේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ උත්තරයක් දුන්නා, භාගතුන් වහන්සේ මං ඉපදිලා අවුරුදු 7යි කිව්වා, මං හීනෙන්වත් ওই නරක වැඩේ කළා නෑ කිව්වා. ඉතින් උන්වහන්සේ පස්සේ උන්වහන්සේ පිරිනුවම් පෑවේ සංඝයා මැද්දෙදී අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා පිරිනුවම් පෑවා අහසේ. ඒ තේජෝ ධාතු සමාපත්තියට සම්බන්ධන විශේෂ ආශ්චර්යයක් තියෙනවා ඒකේ. ඒ සමාධියේ ඒ පිරිනුවම් පාවන් පස්සේ මුළු ශරීරියම ගිනිදැල් ශාරීරියෙන් ගිනිදැල් මතුලා මේ ශාරීරිය දැවෙනවා අහසෙදිම. ශාරීරිය සම්පූර්ණ මහසී ගිනිදැල් මැවිලා උන්වහන්සේගේ ශාරීරිය දැවුණා. සමන් කැකුළු වගේ ධාතු පහලට වැඩියා. එහෙමයි පින්නම් පැය. මගේ තන පින්නස් ස්වාමීන් වහන්සේ කොයිතරම් අපුරුද, කොයිතරම් රසවත්ද, සහ අපේ හිතට කොයිතරම් දැහැම සිතුවිල්ලක් එනවද මේ බුදුදහම තුල, බුදුසසුන තුල තිබෙන අරහත් උත්තමයන් වහන්සේලා පිළිබඳව කතා බහ කරද්දී. අද අපේ සාකච්ඡාව නිමා කරන්න කාලය ඇවිල්ලා කියලා වරලෝසු අපිට වෙලාව කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට සමුගෙන යන්න කාලය ඇවිත්